ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ Bicycale YouTube නාලිකාවට. ඉතින් අද අපි එහෙල තියෙන්නේ මෝල්කා ප්‍රදේශයේ තියෙන Makeli Ella කියල බලන්න. ඉතින් මේක වීදියේ බණ්ඩාර රජතුමා සාදුපුගක් කියලා තමයි පුරාණ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් සුන්දරත්වයේ තියෙනවා. අර ඔබට පේන ඇතන ඉස්සරහා ලොකුවට කළු පාට වලක් වගේ තියෙනවා. එතන ජීවිත 50කට වැඩි ප්‍රමාණයක් බිලියාරකෙත් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනින් උඩ 10 කිලෝමීටර දෙකක් විතර ගියාම නාන්න පුළුවන්. දැන් නම් මේ DL-ෙන් පල්ලෙහා නාන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් එවැනි ස්ථානවලින් නාන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. මේ ඇලෙම ඔයක් තියෙන පල්ලෙහා. ඉතින් මෙතනින් මෙතන ඇල්ල තියෙන ප්‍රදේශයේ නාන්න යෑමෙන් වළකින්න කියලා ඕගොල්ලන්ගෙන් කාර්මික ඉල්ලා සිටිනවා. සහ මේ DL-ල නැරඹීමට එනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඕගොල්ලෝ රැගෙන එන පොලිසියෙන් සියලුම දේවල් ඕගොල්ලෝ නැවත ආපහු ගෙදර රැගෙන යන්න කියලා මම ඕගොල්ලන් කාර්මිකව ඉල්ලා සිටිනවා. ඔබලන්ට පේනවා ඇති මේ Makeli Ella තියෙන සුන්දරත්වය. ගොඩක් සුන්දර ඇල්ලක් මේ Makeli Ella කියන්නේ. මේක වීදියේ බණ්ඩාර රජතුමා අතින් පැනීම් කටයුත්තක් කරලා මේක සාදපු ඇල්ලක් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ මෙතන තියෙන වලේ නාන්න යෑමේ වලකින් මෙතනට එන කවුරු හරි කෙනෙක් වේනම් මොකද මෙතන ජීවිත 50කට වැඩි බිලි අරගෙන තියෙනවා. මෙතන තියෙන වල අඩි 100කට වැඩි ලොකු වලක් කියලා මෙහෙ ගම්මුන් කියන්නේ. ඉතින් බැරිලක මෙහෙම මොකක් හරි ඇබැද්දියක් වුණොත් මෙතන කවුරුවක් නැහැ ඔයගොල්ලෝ බේරගන්න. කිසිම වෙලාවක මෙතනට පැමිණලා මෙතන දිය නැමෙන් නම් වලකින්න. මේ Makeli Ella සාමාන්‍යයෙන් අඩි 60ක් විතර උසස් තියනවායි කියලා තමයි මේ ගම්මුන් කියන්නේ. මොකද මෙතන ඉස්සරහට යන්න ගොඩක් බීසුමේ මේ වතුර පාරේම ගොඩක්ම සැරයි. උඩින් මෙතන DL උඩින් ඇහිලි වෙලා නෑ කටයුතු කරන්න යන්න එපා. දෙන්නේ කොහෙද මෙතන උඩිනුත් පල්ලෙහාට ලිස්සර ඇහිලා මැරෙන තිබ්බ මෙතන වලේ. මේක වැස්ස අඩු කාලෙට මෙතන දොරටුව පේනවායි කියලා සමහර වෙලාවට මේ ගම්මු මේ කියනවා. ඉතින් අපි දන්නේ ඇත්ත නැත්ත කොහොමද කියලා. හැබැයි මෙතන ගොඩක් මේ ජනප්‍රවාදවලම සඳහන් වෙන තැනක් Makeli Ella. Makeli Ella කියලා කියන්නේ මා දිය කෙලෙව් ස්ථානය. ඒක තමයි Makeli Ella කියලා කියන්නේ. ඉතින් වීදියේ බණ්ඩාර රජතුමා තමයි මේක කැණීම් කටයුත්තක් කරලා සාදලා තියෙන්නේ. ඉතින් මෙතන යට මේ ඕනන්ට පේනවා ඇති කළුම කළුවට ලොකු වලක් තියෙනවා මැද. මෙතනට ආහම් පේනවා ඒක. ඉතින් මේ ස්ථානයේ අඩි 100ක් පමණ ජමුරයි. මේ ජමුර තියෙන ස්ථානයේ රත්තරන් ඇදක්, මෙහෙම රත්තරන් දේවල් මෙතන ඇතුළ නිදානයක් තියෙනවායි කියලා ගොඩක් මෙහෙ ගම්මුන් හැමදෙනාම පවසනවා. ඉතින් අපි මේක සත්‍යයක්ද මේක අසත්‍යයක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔබ පැමිණියා නම් මේ පල්ලෙහා ඔබට මේ පල්ලෙහා පමණක් නාන්න. හැබැයි මේ තියෙන ප්‍රදේශයේ නාන්න යන්නේ වලකින්න.